දැන් හාල් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ගොවි ජනතාව හෙක්ටයාර 248000ක් තමයි වගා කරන්න ලෑස්ති වෙලා තිබුණේ. අපි හිතුවේ 245000කට ගේන්න තමයි අපි උත්සාහ කරේ. නමුත් දැන් ඒක 512000කට ගිහිල්ලා තියෙනවා. තවත් විදියකට කිව්වොත් පෝර නොමිලේ දුන්නු කන්නට වැඩිය මේ පහුගේ යල් කන්නේ වගා කරලා තියෙනවා. ඉතින් එතකොට එහෙම ඔය කියන තරමේ ආහාරින්ගයක් ඇති වෙන්නේ නැහැ. මේ අමාත්‍යාංශයේ එනකොටත් මගේ පුතත් කිව්වේ මගේ නෝනාත් කිව්වේ ඔකට යන්න එපා මොකද ප්‍රශ්න රාශියකට මුහුණ දෙන වෙලාවේ තමයි මේ කටයුත්ත බාර ගන්න සිද්ධ වුණේ. මේ අමාත්‍යාංශයේ එනකොටත් මගේ පුතත් කිව්වේ ඔකට නම් යන්න එපා, මගේ නෝනාත් කිව්වේ ඔකට යන්න එපා මොකද ඔක පඹය පුච්චන විරෝධායන හැමදාම බැනුම් අහන්න වෙන එකක් කිය. ඉතින් දැනුත් ඒ වයින් නම් අඩුවක් නැහැ. ඉතින් රැට රූපවාහිනියේ උදේට කියනකොට ඒ හැමදාම මගේ නම කියවෙනවා. බැනුම් ඇහුවට කමක් නැහැ. හොඳ දෙයක් කරන්න ගිහිල්ලා බැනුම් ඇහුවා. හරි තොරතුරු සහිතව තමයි මම හැම වෙලාවෙම කියන්නේ. රටින් හාල් ගේන්න මේ වෙලාවේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පහුගිය වෙලාවේ අවශ්‍යතාවයක් තිබුණා. මොකද අපේ රටේ සහල්ලිංගයක් තිබුණා. මිනිසුන්ට බඩගින්න ඉන්න බෑ. ඒතොර රටින් හාල් ගෙනල්ලා දීම වරදක් නැහැ. නමුත් දැන් හාල් ගේන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ගොවි ජනතාව හෙක්ටයාර 248000ක් තමයි වගා කරන්න ලෑස්ති වෙලා තිබුණේ. අපි හිතුවේ 275000කට ගේන්න තමයි අපි උත්සාහ කරේ. නමුත් දැන් ඒක 512000කට ගිහිල්ලා තියෙනවා. තවත් විදියකට කිව්වොත් පෝර නොමිලේ දුන්නු කන්නට වැඩිය මේ පහුගේ යල් කන්නේ වගා කරලා තියෙනවා. ඉතින් එතකොට එහෙම ඔය කියන තරමේ ආහාරින්ගයක් ඇති වෙන්නේ නැහැ. මං දැක්ක හාල් රටින් ගෙන්න කට්ටිය එක එක සංවිධාන තමයි කියන්නේ 300යි 500යි. ඔක් කිව්වනේ පහුගේ කාලේ. පහුගේ කාලෙත් කිව්වා හාල් කන්න වෙන්නේ 300ට 500ට කියලා. හැබැයි අපේ ගොවි ජනතාව මේ අභියෝගේ බාරගත්තා. දැන් අද ගොවි ජනතාව වගා කරා හෙක්ටයාර 500000 දොලස්දා. ඒ නිසා දැන් අපිට රටහල් මේ වෙලාවේ අවශ්‍ය නැහැ. හැබැයි සත්ආහාර වලට ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් කුකුල් මාස් මිල ගිහිල්ලා, බිත්තර මිල ගිහිල්ලා, ඒවට ආදේශකයක් විදියට හාල් ගෙනාවට ප්‍රශ්නයක් නැහැ. හාල් හරි බඩිරිඟු හරි ওই දෙකනේ දෙන්න තියෙන. ඉතින් බඩිරිඟුද ගාන්න නැහැ. බඩිරිඟු මිල ගිහිල්ලා තියෙන. ඒ නිසා මේ බඩිරිඟු වලට විකල්පයක් විදියට ඒව ගත්තට කමක් නැහැ. අපේ රටෙත් එහෙම දීපු වෙලාවල් තියෙනවා. අස්වැන්න වැඩි වෙච්ච වෙලාවට අපේ සහල් දීලා තියෙනවා සත්ආහාර විදියට. පීකොක් කියලා කොටන්න මේ මෝල්කා කට්ටිය දන්න ඒ තාක්ෂණයක් තියෙන. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වෙලාවේ අපේ ජනතාවට කන්න තාමත් හොඳ තත්ත්වේ ගුණාත්මක තත්ත්වෙන් ඉහළම හාල් අපේ රටේ තියෙන. හැබැයි අපි රටවල් 7කින් 8කින් විතර හාල් ගේනවා. හැම රටේම වගේ තව වල්නාශක කෘමිනාශක රාශියක් පාවිච්චි කරනවා. ඊළඟට පෝර ගත්තොත් ලෝකයේ ඉහළම ප්‍රමිතියෙන් පෝර පාවිච්චි කරන රටවල් 10 අතරට ලංකාව තියෙනවා. අපි හාල් ආනයනය කරන රටවල් 7-8ම අපිට වඩා ගුණාත්මක භාවයෙන් අඩු පෝර තමයි පාවිච්චි වෙන්නේ. ඒවා අපිට හොඳටම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කාරණේ. අර පහුගිය කාලේ අපිටත් කිව්වේ බාල පෝර ගෙන්නනවා කියලා. අපි ගේනවා දැන් මේ සැරේ ගෙනාවේ අපි ඉන්දියානු ආයෝජන ක්‍රමයෙන් තමයි අපිට ඉන්දියාව බොහොම පිහිට වුණා. අපි පෝරගෙන ආවේ ඕමාන්. එතන කිව්වනේ මේ බාල පෝරයි ගේන්නේ. කවුරු හරි කියනවා දැන් බාල පෝරයි. පෝර ගහපු අය දැන් කියනවා මේ සැරේ තමයි හොඳම පෝර ආවේ. ඒ නිසා මම කියන්නේ අපේ හාල් තමයි හොඳම හාල්. ඒ වගේම අපේ හාල් වෙන රටවල් වලට උනත් යවන තත්ත්වේ හාල් අපේ රටෙන් හාල් යවන විදේශ වෙළඳපොළ සමහර නිෂ්පාදන යවන මම දන්නවා. ඒවා අර පාරම්පරික හාල් පැකට් කරලා යවන සාමාන්‍ය මට්ටමට ගෙනියන ව්‍යාපාරිකයන් ඉන්නවා. මම ඒ අය මුණ ගැහිලා තියෙනවා. එතකොට අපිට ඒවා විදේශ විනිමය ගන්න පිට රටකට එහෙම යවන්න බෑ. අපේ රටේ කුකුල් මස් විදේශ වෙළඳපොළට රටවල් දැනට දෙකකට නැත්තම් තුනකට යන. හැබැයි ඒ යන්නේ මොකද? ඒ හොඳම තත්ත්වයට ඒවා කර්මාන්තය කරගෙන යන. දැන් හැබැයි ඒකේ යම් බිඳ වැටීමක් තියෙන මේ ආහාර ප්‍රශ්න. ඒකත් තියෙන්නේ බඩිරිඟු නැහැ. එයාට අවශ්‍ය තෝය නැහැ. සහල් ඕන මේ ඔක්කොම එකතු කරලා තමයි ඒ කෑම ටික හදන්නේ. ඒව නැති වුණාම දැන් ඒවයි ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ අභියෝගය අපි කොහොම හරි ජයග්‍රහණය කරන්න. අපි ඉඩම් වැඩි වෙන්නේ නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි කවුරුත් ඇහුවොත් කියන්නේ ඉඩම මදි. එහෙනම් ඉඩ තියෙන ඉඩමේ අපි වැඩි ආදායමක් ගන්න ක්‍රමවේදවලට යමු. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග